සන්දයාවක්. දේශපාලන කරලියේ එපිට මෙපිට තොරතුරු සමගින් අදත් වගතුග. ඔව් ලක්මී අද දවසේත් අපිට වගතුග ආරම්භ කරමින්ම දේශපාලන කරලියේ බොහෝ දේවල් අතරතුර කතා බහ කරන්න මුලින්ම සූදානම් වෙන්නේ වර්තමාන ජනාධිපතිතුමන් මේ ජනාධිපති පුටුවට ගෙන එන්නට කටයුතු කළ පාර්ශව දෙකක් මේ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් යම් යම් මතිමතාන්තරවල පසුගිය කාලයේ එළඹ සිටපු ආකාරය අපිට දකින්න ලැබුණා. නමුත් පසුගිය දිනවල දී පැවතුණු විශේෂ සාකච්ඡාවක තොරතුරු මේ ඔබට කියන්න සූදානම් වෙන්නේ. ඒ තමයි සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරයේ මදුරුවාවේ සෝබිත අපේ හමුදුරුව සහ පාඩලී චම්පික රණවක මහත්මා අතර පැවතුණු සාකච්ඡාවෙන් පස්සේ ඔවුන් මාධ්‍ය හමුවේ යම් යම් අදහස් කිහිපයක් ප්‍රකාශ කළා. අපි මුලින්ම සූදානම් වෙන්නේ මදුරුවාවේ සෝබිත ස්වාමින් වහන්සේ මාධ්‍ය හමුවේ ප්‍රකාශ කරපු දේ මෙන්න ලෙසින් ඔබට වගතුග තුලින් කියන එන්න. පාට්ලි චම්පික රණවක විදුලි බල සහ බල ශක්ති අමාත්‍යතුමා සමග සාකච්ඡාවක් පැවැත්වුවේ අපේ ඉදිරි ගමන වඩාත් නිවැරදිව ගමන් කිරීම සඳහා. අපි ජනවාරි මාසයේ 8 වෙනිදා ලැබූ ඡයග්‍රහණේ ප්‍රධාන මාතෘකා තුනක් තිබුණා ජනතාවට දීපු. ඒකට දින වකවානු පවා නියම කළා. විධායක ජනාධිපති ක්‍රමය මේ රටෙන් අහෝසි කළ යුතුයි කියන මතය අලුත් එකක් නෙවෙයි. ඒ අනුව මෛත්‍රීපාල සිරිසේන මහත්මයාගේ ජයග්‍රහණය ජනාධිපතිවරයෙක් පත්වීම නෙවෙයි විධායක ජනාධිපති ක්‍රමයේ තියෙන අසීමිත බලතල ඉවත් කිරීමේ ජයග්‍රහණයක්. ඒක ජනතාව අපේක්ෂා කරනවා. ඒ වගේම 17 වෙනි සංශෝධනය තුලින් මුළු රටටම සිද්ධ වෙලා තියෙන අසාධාරණය අයින් කරලා දේශපාලකරණයෙන් තොරව සාධාරණ වූ සමාජයක් ගොඩනගන්න කියන එක. ඒ වගේම මේ පවත්නා මැතිවරණ ක්‍රමයේ තුල පාර්ලිමේන්තුවට යන්න පුළුවන් වන්නේ ජනප්‍රිය කීප දෙනෙකුට අතිමහත් ධනස්කන්ධයක් සොයාගත්ත කෙනෙකුට පමණයි. අපට වග කියන මන්ත්‍රීවරයෙක් නෑ ආසනයකට. ඒ නිසා මේකත් වෙනස් කළ යුතුයි. මෙන්න මේ කියන ප්‍රධාන මාතෘකා තුන ජයග්‍රහණය කිරීමේදී පක්ෂ ගණනාවක් එකතු වෙලා යන ගමනක්. ඒ වගේම සංවිධාන රාශියක් එකතු වෙලා යන ගමනක්. මතභේද මත ගැටුම් ඇතිවීම ස්වාභාවිකයි. ඒත් මේ මත ගැටුම් වල අවසානය වඩාත් නිවැරදි තැනකට ගමන් කිරීමයි. අනේ නිවැරදි තැනට ගමන් කරලා පාර්ලිමේන්තු විසිරුවන්ට මත්තෙන් මේ කාරණා තුන 19 වෙනි සංශෝධනයේ හැටියට පාර්ලිමේන්තු ගෙනල්ලා අනුමත කරන හැටියටත් ඒ වගේම අපි සාධාරණ සමාජයක් උදෙසා වූ ජාතික ව්‍යාපාරයේ නාමයෙන් සියලුම මන්ත්‍රීවරුන්ට ඇමතිවරුන්ට ඉතාමත්ම කරුණාවෙන් ඉල්ලනවා මේක මුළු මහත් ජනතාවගේම අපේක්ෂාව මේ ජනතා අපේක්ෂාවට විරුද්ධව ඔයාත උසවලා ජනතා ද්‍රෝහී වෙන්න එපා මෛත්‍රීපාල සිරිසේන මහත්මය ජනාධිපතිතුමා කරන්න අපේ රටේ එක එක පක්ෂ සැහෙන එකමුතුකමින් වැඩ කළා පහුගිය කාලේ ජනාධිපතිවරණයට කලින්. හැබැයි මේ 19 වෙනි සංශෝධනයේදී මෙහෙම එකතු වෙලා හිටපු අය විවිධ වාග් ප්‍රහාර එල්ල කරගනිමින් තම තමන් එක එක පැති බෙදාගත්තා. එක එක පාර්ශ්වයන් බෙදා එක එක පාර්ශ්වයන්ට වෙන් වුණා. හැබැයි නැවත වතාවක් මේ හැමෝම එකතු වෙලා තියෙනවා. මදුලුවාවේ සෝබිත හිමියන් පාර්ලිමේන්තු චම්පික රණවක ඇමතිතුමා මුණ ගැහිලා කතා කරපු හමුවේදී පාර්ලිමේන්තු චම්පික රණවක ඇමතිතුමා මෙන්න මේ විදිහට තමයි අදහස් ප්‍රකාශ කළේ. සියලු දෙනාම එකඟ වෙන ප්‍රධාන කාරණය තමයි මේ යෝජිත ව්‍යවස්ථා සංශෝධනය විධායක ජනාධිපති ධූරයේ බලතල කප්පාදු කිරීම ස්වාධීන කොමිෂන් සභා පිහිටවීම සහ මැතිවරණ ක්‍රමයේ වෙනසක් අපේ රටේ ජනතාව බලාපොරොත්තු වෙන ඒ කරුණු ත්‍රිත්වයම ඇතුළත් වෙන පරිද්දෙන් වෙච්ච ව්‍යවස්ථා සංශෝධනයක් අපි සම්මත කරගන්න ඕනේ. එතනදී අපි එකිනෙකාට වෙන වෙනස් අදහස් තියෙන්න පුළුවන්. නමුත් අපේ පාර්ලිමේන්තුවේ දැනට පවතින 3-2ක බලයක් අරගෙන කළ හැකි දේ අපි අනිවාර්යයෙන්ම සිදු කළ යුතුයි. එතනදී මේ ගෙන ආ ව්‍යවස්ථා සංශෝධනයත් ඒ ගෙන ආ ක්‍රමවේදයත් පිළිබඳ අපට බරපතල විවේචනයක් තිබුණා. අපි ඒක ඉදිරිපත් කළා. අපි බලාපොරොත්තු වෙනවා ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය මත පදනම් වෙලා පාර්ලිමේන්තුවේ 3-2 බලයට ලබාගත හැකි ඉහළම ජයග්‍රහණය අපේ ජනතාවට ලබා දිය යුතුයි කියන තැන අපි ඉන්නවා. එහෙම නැතුව එක එක පුජ්‍යලයින්ගේ අවශ්‍යතා මත එකතු කළ යුතු නැහැ. විධායක ජනාධිපතිත් පාර්ලිමේන්තුවත් අධිකරණයත් අතර බල සමතුලනයක් ඇති කළා. විධායක ජනාධිපති ධුරය ප්‍රජාතන්ත්‍රකරණය කිරීමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඒකට තමයි පුළුල්ම එකඟතාවය ලඟා කරගන්න හැකියාව තියෙන්නේ. ඉතින් ඒ සම්බන්ධයෙන් ලැබෙන ශ්‍රේෂ්ඨාධිකරණයේ ඒ විවරණයත් ඒ වගේම සියලුම පක්ෂවල එකඟතාවයත් මත ඒ අදාළ ව්‍යවස්ථා සංශෝධනය සම්මත කළ යුතුයි කියන තැන අපි ඉන්නවා. ඒ වගේම මේ සම්බන්ධයෙන් විවිධ මත දරන අනිකුත් සියලුම සංවිධානවලට තමන්ගේ අරගලය ඒ සම්බන්ධයෙන් ඉදිරියට ගෙනියන්න පුළුවන්. නමුත් මේ අවස්ථාවේ කළ හැකි දේ අපි අනිවාර්යයෙන්ම සිදු කළ යුතු වෙනවා. මේ දිනසිය ඉක්මවෙන්නටත් ප්‍රථම මේ එකඟතාවය මත ක්‍රියා කළොත් මේ ප්‍රධාන කරුණු තුනම ඇතුළත් ව්‍යවස්ථාව අපට සම්මත කරගන්න පුළුවන් වෙයි පාර්ලිමේන්තුව තුළ. එහෙම වුණොත් ඒක රටේම සියලුම දෙනාගේ ජයග්‍රහණයක්.
අපි වගතුග තුලිනුත් පසුගිය දවස්වල විවිධ අයගේ විවිධ අදහස් විවිධ පක්ෂවල විවිධ කතා බහ ඔබ වෙත ගෙනාවා. ලක්මිනී දැන් මේ වගතුග වලින් කිව්වා වගේම සමාජයේ අපිට දේශපාලන කරලිය තුල බලපුවහම මේ වගේ කතා බහ නිරන්තරයෙන්ම අහන්න දකින්න ලැබුණා. නමුත් මේ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධන වේවා මේ මැතිවරණ ක්‍රමයන් පිළිබඳව වේවා කතා බහ කරපු දේවල් වලට යම් කිසි තිතක් එහෙම නැත්නම් මුචි කොමාවක් තියන්න තත්වයක් ඇවිල්ලා හැමදෙනාම යම් කිසි එකඟතාවයකට පත් වන ආකාරය දැන් එන්න දකින්න අපිට ලැබෙනවා. මේ දේවල් පිළිබඳව කතා බහ කරන්න හේතුව තමයි මේ තත්වයකට ඇති වෙන්න හේතුව තමයි විශේෂයෙන්ම ජනාධිපතිතුමා ඊයේ දිනේදී කරපු ප්‍රකාශය. විශේෂයෙන්ම පාර්ලිමේන්තුවේදී 20 වෙනිදා වෙන විට මේ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා ඒක පිළිබඳව තීරණයක් ගන්නට කටයුතු කරනවා කියපු කතාවත් එක්ක තවත් කරුණු කාරණා කිහිපයක් කතා බහ කරා. 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළාට පස්සේ පාර්ලිමේන්තුවේදී මේ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත වුණාට පස්සේ අප්‍රේල් මාසයේ 20 වෙනිදායින් පස්සේ මහා මැතිවරණය පවත්වනවා කියලා තමයි ආරංචිය තියෙන්නේ. ඔව් මේ ගැන කතා බහ කරනකොට විශේෂයෙන්ම මේ පිළිබඳවත් විවිධ අයගේ විවිධ කතාන්දර අපිට අහන්න ලැබුණා. ඒ අතරින් විවිධ පක්ෂ විවිධ අය විවිධ අවස්ථාවලදී කියපු දේවල් අපි ඔබටත් පසුගිය දවස්වලදී ඉදිරිපත් කරන්න මම මුලින් කිව්වා වගේම සමහර කිව්වා මේ ආණ්ඩුවට ඔක්සිජන් නැහැ කියලා කතාවක් මත අපිට අහන්න ලැබුණානේ. ඒ වගේම රාජිත සේනාරත්න ඇමතිතුමා කියනවා දින 100 වැඩපිළිවෙල දින 100කින් ඉවරුණත් 120කින් ඉවරුණත් 200කින් ඉවරුණත් ජනතාවට දීපු පොරොන්දු හරි විදියට ඉටු කරනකම් මහමැතිවරණයකට යන්නේ නැහැ කියලා. ඔව් ඔය කොහොම වුණත් අවසාන වශයෙන් ඊයේ දිනේදී ජනාධිපතිතුමා මේ පිළිබඳව අදහස් දැක්වේ මෙන්න මේ විදිහට. මූලික වශයෙන්ම රටේ දේශපාලනයේ බොහෝ වෙලාවට පාර්ලිමේන්තුව පැත්ත ගත්තාම පාර්ලිමේන්තුව තුළ පේනවා යම් යම් මේ පාර්ලිමේන්තුවේ ඉන්න අයගේ හැලහැප්පිලි මේ ඔක්කොම ඉවර වෙනවා ඉදිරි මහමැතිවරණයත් එක්ක. දැන් ජනාධිපති ධූරය බලතල අඩු කිරීම සම්බන්ධයෙන් විශේෂයෙන්ම ජනතාවට දුන්න පොරොන්දුව මම ඉෂ්ට කරන්නට ඕනේ. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ලබන 20 වෙනිදා පාර්ලිමේන්තුවට ගේන්න ඊයේ අපි තීරණය කළා පක්ෂ නායකයෝ අපි සිරු දෙනා සාකච්ඡා කරලා ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව මේ සම්බන්ධයෙන් ලැබිලා තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවේ පැහැදිලිව ප්‍රකාශ කරලා තිබෙනවා මේ බලතල අඩුවීම් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට තිබෙන බලතල කොයි ආකාරයෙන්ද කියලා ඉතින්. ඒ නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වෙනි සංශෝධනය ලබන 20 වෙනිදා පාර්ලිමේන්තුවට ගෙනීමත් ඒ සම්මත කරගත්තාට පස්සේ අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි මහමැතිවරණයක් සඳහා පාර්ලිමේන්තුව විසිරුවන්නට. ඒ තුළ බොහෝ වෙලාවට මේ රට තුළ තිබෙන දේශපාලන වශයෙන් යම් යම් අවුලක් වගේ පේන තත්ත්වය නිරවුල් වෙනවා. ඒ කාර්යය මම ඉටු කිරීමට බලාපොරොත්තු වෙනවා. ඊයේ දිනේදී 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කථානායක චමල් රාජපක්ෂ මහත්මයා වෙත ඉදිරිපත් වුණා. එෙහිදී කථානායකතුමා සඳහන් කළේ යම් වගන්ති කිහිපයක් සඳහා ජනමිත්ත විචාරණයක අවශ්‍යතාවය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය යම් මතයක් පළ කරලා තියෙනවා කියන එක. මේ අවස්ථාවේදී චමල් රාජපක්ෂ කථානායකතුමා අදහස් ප්‍රකාශ කළේ මෙන්න මේ විදිහට. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණයේදී අභියෝගයට ලක් කරන ලද 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යන නමින් යුත් 50 කෙතුම්පත පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය මා වෙත ලැබී ඇති බව සභාවට නිවේදනය කිරීමට කැමැත්තෙමි. 50 කෙතුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 82(1) ව්‍යවස්ථාවේ විධිවිධානවලට අනුකූල වන බවටත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 82(5) ව්‍යවස්ථාවේ දක්වා ඇති විශේෂ බහුතර ඡන්දයෙන් සම්මත කිරීම අවශ්‍ය බවටත් 11 වෙනි වගන්තියේ 42(3), 43(1), 43(3), 44(2), 44(3) සහ 44(5) යන අනු ව්‍යවස්ථා සහ 26 වෙනි වගන්තියේ 104(a)(5)(ඈ) අනු ව්‍යවස්ථාව සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 ව්‍යවස්ථාවේ විධිවිධාන ප්‍රකාරව ජනමත විචාරණයකදී ජනතා විසින් අනුමත කිරීම අවශ්‍ය බවටත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කර ඇත. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය අද දින කාර්යසටහන් දැක්වෙන නිල වාර්තාවේ මුද්‍රණය කළ යුතුයයි මම නියෝග කරමි. ජනමත විචාරණයක් සඳහා වන වගන්ති ඉවත් කර එම ව්‍යවස්ථාව නැවතත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්මයා කැමැත්ත පළ කළා තියෙනවා.
නායකතුමනි දේශාධිකරණ තීන්දුවෙන් ජනමත විචාරණ උමනා කියන වගන්ති සියල්ලම මේ සංශෝධනයෙන් අපි ඉවත් කරනවා කියලා කාරක සභාව අවස්ථාවේදී සභාවට දැනුම් දෙන්න කැමතියි. අපි එක සීමා කරන්නේ 3/2 ඡන්දයෙන් සම්මත කරන්න තියෙන වගන්ති මේ පිළිබඳව අදහස් දැක්වුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳව විශාරදයෙක් වන GLP රිස්වැත්තුමා. එතුමා කොහොමද ඒ අදහස් ප්‍රකාශ කළේ කියලායි දැන් අපි අහන්න සූදානම් වෙන්නේ වගතුග තුලින්. प्रधान कट्यूत आरंभेदी योजना ओ गरु जीएलपी ඔබතුමා දැන් අප හමුවේ තබලා තිබෙනවා ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය 19 වෙනි සංශෝධනය පිළිබඳව අපිට දැන් තීරණය කරන්නට වෙනවා මේ සම්බන්ධයෙන් කොයි ක්‍රියාමාර්ගද කියලා මේ පාර්ලිමේන්තුව අනුගමනය කරන්න. ශ්‍රේෂ්ඨාධිකරණයේ ජනමත විචාරණයක් අවශ්‍යයි කියලා කියලා තියෙන්නේ ප්‍රධාන වශයෙන් ජනාධිපතිතුමාගේ හා අගමැතිතුමාගේ බලතල පිළිබඳ වගන්ති සම්බන්ධයෙන් 11 වන වගන්තිය. උසාවියේ ඒ සම්බන්ධයෙන් රැස් වුණා අප්‍රේල් 1 2 හා 6. නඩු විභාගයේ කරගෙන යන අතරේ ගරු කතානායකතුමනි පෙත්සම් 19ක් ඉදිරිපත් වුණා. ඒ සියලුම පෙත්සම් පදනම් වුණේ මේ ලියවිල්ල මත. හැබැයි මම හිතන්නේ පළවෙනි නීතිඥතුමාගේ දේශනය අවසන් වුණාට පස්සේ නීතිපතිතුමා පිටු 12කින් යුක්ත ලියවිල්ලක් ඉදිරිපත් කළා ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරුන්ට හා නීතිඥයන්ට. දැන් ඒකේ අන්තර්ගත වෙලා තිබුණා ඉතාමත් වැදගත් කරුණු. විශේෂයෙන්ම ජනාධිපතිතුමාගෙන් අගමැතිතුමාට පවරන්ට අදහස් කරන යම් යම් බලතල හා වගකීම් පිළිබඳ දැන් අපිට ඒ තීරණය ලැබිලා තියෙනවා ගරු කතානායකතුමනි. හැබැයි ඒ තීරණය සකස් කිරීමේදී ශ්‍රේෂ්ඨාධිකරණයේ සැලකීමට භාජනය කළේ ඒ පෙත්සම් වෙනුවෙන් උසාවියේ පෙනී සිටි නීතිඥයා. හැබැයි උසාවියේ අර ඉදිරිපත් කරපු ලියවිල්ල. ඒකේ තියෙනවා අලුත් යෝජනා. රටේ උත්තරීතර නීතිය මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පරම්පරා ගණනකට බලපාන දෙයක්. ඉතින් එවන් නීතියක් නිර්මාණය කිරීමේදී කමිටු අධිරේවි හරයාත්මක දේවල් ඒ විදිහට ඇතුළත් කිරීම නීතිය ප්‍රතිපත්තියට හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රඥාප්ති වලට සම්පූර්ණයෙන් පටහැනි. ඉතින් ඒ නිසා ඒ ඔක්කොම එකතු කරලා අපි මේ විදිහ ගැසට් පත්‍රයක් ආයි මේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළා. පැවති රජයේ සිදු කරන්න ඕන දෙයක් ප්‍රමාද වෙලා සිදු වෙනවා කියලා පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලිය රතන හිමියන් ප්‍රකාශ කරනවා. වැඩිදුරටත් උන්වහන්සේ ප්‍රකාශ කරන්නේ පහුවෙලා හරි ලැබිච්ච මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න ඕන කියලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ට වගකීමක් තියෙනවා. කෑකෝ ගහන එකම නෙවෙයි මෙතන. මේ ව්‍යවස්ථා සංශෝධනයේ කලින් ආණ්ඩුවෙන් කළ යුතුව තිබුණේ. ඔවුන් මේක පැහැර හැරීම නිසා තමයි මේ ගැටලුව පැන නැගුණේ. නමුත් අද සම සමාජ කොමියුනිස් ඇතුළු සිළු වාමාංශික දේශපාලන පක්ෂවලටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඒ සම්දානයට ජනතා වික්ත පෙරමුණටත් අපි හැමෝටම වගකීමක් තියෙනවා. වගකීමෙන් මේ ව්‍යවස්ථා සංශෝධනය විමසා බලන්න. ඒ නිසා අපි ඉල්ල හිටිනවා මේ ව්‍යවස්ථා සංශෝධනයේ මූලික සංකල්ප අපට සතියක් ඇතුළත විධායක ජනාධිපති ක්‍රමයේ ජනමත විචාරණයකට තුඩු නොදී සම්මත කළ හැකි සංකල්ප පිළිබඳ මූලික ගංගතාවයකට අපට එන්නේ කිසිම ගැටලුවක් නැහැ. ඒ සංකල්ප මත අලුතෙන් මේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චය ඉදිරිපත් කොට තිබෙන 19 වෙනි සංශෝධනයේ වැදගත් අංගෝපාංග. මේකේ බොහෝ අංගෝපාංග වලට අපට එකඟ වෙන්න පුළුවන්කම තියෙනවා. අපි සියල්ල ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ඒ සියලු වැදගත් අංගෝපාංග ටික හරියට ග්‍රහණය කරගෙන කෙටුම්පතක් හැටියට මේක යලි ගැසට් නිවේදනයකින් ඉදිරිපත් කළ යුතු කියන ස්ථාවරය අපි මේ සභාවට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තියෙන එකට වැඩි කාලයක් ගත වෙන්නේ නැහැ. ඊට පසුව මේක මහජන අතර සංවාද කරලා ඊට පස්සේ පාර්ලිමේන්තුවේ සංවාද කරලා හැකියක්මනින් මේ සම්මත කළ යුතුයි අපි ගරු කතානායකතුමනි යෝජනා කරා. व्यवस्था संशोधन पिलीबंधवत्न श्रेष्ठाधिकरण तीन पिलीबंधव पार्लिमेंट मंत्री वर एक सुशील प्रेम जयंत महात्मा मैंने मे विधेयट अदास्थित मे अवस्था විශ්වාසගන්නෝ ශ්‍රේෂ්ඨාධිකරණය ඒ අනුශාංගික සංශෝධන නීතිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද කරුණු සලකා බලලයි කියලා මේ තීරණය වනු ලැබුත. ඒක නිසා මේ රතන ස්වාමින් වහන්සේ ඉල්ලීම කළ පරිදි සභානායක රජයේ විසින් මේ පිළිබඳව සාරාංශයක් සම්පින්නණයක් සකස් කළා. සිංහල භාෂාවෙන් දෙමළ භාෂාවෙන් ඉදිරි දින කීපය තුළදී සීලම මන්ත්‍රීන්ට ලැබෙන්න සලස්සන්න. එතකොට මේ පිළිබඳව පූර්ණ අවබෝධයකින් විවාදයට සහභාගී වෙන්නේ जनता विमुक्ति पेरमुने नायक अनुर कुमार दिशानायक महात्म्या किवे मेक इतामत बलगतु प्रबल अवस्था वाक्यला प्रजातंत्रवाद शक्तिमत करगन मेक होंद अवस्था वाक्यलाई एतुमा कियाने 18 वेनी संशोधनयात एक හොඳ දිසාවට හෝ නරක දිසාවට හෝ අපේ රටේ විවස්ථාවට ගෙනෙන ලද බලගත් සංශෝධනය. ඒ සංශෝධනය මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ හදිසි පනතක් ලෙස. මේ 19 වෙනි ආණ්ඩුක්‍රම විවස්ථා සංශෝධනය හරයෙන් ගත්තොත් අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයත් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයන් ශක්තිමත් කර ගැනීම දිසාවෙනුත් ප්‍රබල පියවරක්. මේ ආණ්ඩුක්‍රම විවස්ථාවට
ඇත්තටම දැන් මේ සංශෝධනයේ කෑලි කෑලි ගිනාව වගේම මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් දැන් කෑලිවල එකතුවා මේ සංශෝධන විතරක් නෙවෙයි ඒ නිසා මේ ව්‍යවස්ථා සංශෝධනයේ මේ පාර්ලිමේන්තු තුල සම්මත කර ගැනීමේදී පවත්නා ක්‍රමවත් භාවයේ පවස්නා ස්ථාවරේ අනිකුත් දේශපාලන පක්ෂ සහ ව්‍යාපාරවට අදාස් දෙයක් කිමට ලැබෙන අවස්ථාවන් උපරිම ලෙස ಉಪಯೋಗ කර ගැනීම තමයි වඩාත් යෝග්‍ය කෙනෙක් අපේ අදාස අපි හරයෙන් මේ සංශෝධනයේ දෙස බලමු තාක්ෂණික ප්‍රශ්න පැන නගින්න පුළුවන් හැබැයි තාක්ෂණික ගැටලු මත මේ ව්‍යවස්ථා සංශෝධනයේ තිබෙන හරය කිසිසේත්ම පසුපසට දාන්නෝ සම්මත වීම වැළැක්වීම සඳහා අපි ප්‍රයත්නක් නොදරිය යුතුයි. ඒ නිසා මේ සංශෝධනය සම්මත කර ගැනීම සඳහා අනුගමනය කළ යුතු විවස්ථානුකූල අනුගමනය කළ යුතු ප්‍රජාතන්ත්‍රවාදී සහ වඩාත් සහයෝගී සම්පන්න ක්‍රියාදාමයක් අනුගමනය කිරීම වඩාත් යෝග්‍ය කෙන එක තමයි ගරු කථානායකතුමනි අපගේ අදහස. මේ සියලු කරුණු අදහස් දැක්වීමෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා තමන්ගේ අදහස් යලිත්වතාවක් ඉදිරිපත් කළා. එෙහිදී ඔහු කියපු කරුණු කාරණාත් වගතුක තුලින් ඔබ වෙත ගෙනෙන්න දැන් අපි සූදානම් වෙනවා. සාවියේ කතා කළා පෙත්සන් කඩු කතා කළා මේ ගැන විරුද්ධ වුණේ නැහැ ඒක එකඟ වෙලා අනික් සංශෝධන පිළිගත්තාන් පස්සේ ආපහු මෙතෙන්ට එල කියන මේක හදිසි කියන උසාවියේදම කවුරුද දන්නේ අපි දැක්කේ නැහැ කියන්නේ ඒ නිසා මම කියන්නේ මේ සම්පූර්ණයෙන්ම මේ ස්ථාවර නියෝග වලට නීතියට උඩින් ගිහින් නීති පොයතුමාට දෙන තනි බලය ආපහු ශ්‍රේෂ්ඨාධිකරණයට යටත් කළා තමයි අපි මේ වැඩ කටයුතු කළේ ඔව් ලක්මිනි දැන් පහුගිය දවස්වල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණ පිහිටෙව්වා එහි පළමු හමුවීමේදී අපිට කතාබහ කිපයක්ම අහන්න සිද්ධ වුණා අවස්ථාව ලැබුණා ඉතින් ඒ ගැන අවධානය යොමු කරනකොට මුලින්ම අපි මේ ඉදිරිපත් කරන සූදානම් වෙන්නේ වගතුක තුලින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පැරණිම සමාජිකයෙකු පාක්ෂිකයෙකු බවට පත්වලා ඉන්න වර්තමාන කථානායකතුමන් බවට පත්වලා ඉන්න චමල් රාජපක්ෂ මහත්මයා එහිදී විශේෂ කතාවක් පැවැත්තුවා එහිදී එතුමා කියපු කරුණු කාරණා කිපයක් ගැන අවධානය යොමු කරනකොට මට මුලින්ම වගතුක තුලින් අපේ හිතවතුන්ට කියන්න අවස්ථාව උදා වෙන්නේ මේ ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව එතුමා කරපු කතාබහ. එහිදී කියපු දේ තමයි මේ ජනාධිපති පුටුවට පැමිණෙන එහෙම නැත්නම් මේ පුටුවේ වාඩි වෙන්න පිරිස වාඩි වෙන්න කලින් නම් කියනවා මේ විධායක ජනාධිපති ක්‍රමය සහ එහි තියෙන බලතල අඩු කරනවා මේක වෙනස් කරනවා කියන කරුණු කාරණාත් එක්ක තමයි එන්නේ. නමුත් මෙතන වාඩි වුණාට පස්සේ නම් ටිකක් ඒ පිළිබඳව දක්වන අදහස් බැලි වෙනවා. එහෙම නැත්නම් ඒක ක්‍රියාත්මක කරන්නේ නැහැ කියන එක. මේක ඉතින් එතුමාගේ සහෝදරයාටත් අදාළ ඇති කියලා අපි විශ්වාස කරනවා. කොහොම නමුත් එතුමා මේ අවස්ථාවේදී කතා බහ කරමින් ප්‍රකාශ කරමින් කියපු කරුණු කාරණා වලට අනුතුරුව සමග අපිට කියන්න තියෙන දෙයක් තමයි එතුමා ප්‍රකාශ කළා වර්තමාන ජනාධිපතිතුමා එක්ක දැන් මේ හොඳම අවස්ථාවක් උදා වෙලා තියෙනවා ජනාධිපතිතුමාගේ අදහස් එක්ක මේ ධනමය ව්‍යවස්ථාවේ වෙනස්කම් එක්ක විධායක ජනාධිපති ක්‍රමයේ තියෙන බලතල අඩු කරමින් ඒ සංශෝධනයකට යන්න හොඳම අවස්ථාව මහඟු අවස්ථාව දැන් අපිට ළඟා වෙලා තියෙන්නේ. ඉතින් මේ සුවිශේෂී අවස්ථාවෙන් ප්‍රයෝජනගත යුතුයි කියන එක තමයි එතුමා මෙහිදී ප්‍රකාශ කළේ. ව්‍යවස්ථාවල් හදනකොට උත්කලයන්ගේ හෝ කණ්ඩායමක ආශ්‍රතාවයක් අනුව මේව හදන්න ගියොත් අපි හැමදාම සදාකාලික අමාරුවේ වැටෙනවා. දැන් මේ සියලු දෙනා යම් යම් ප්‍රශ්නවලට ආරවුල් වලට මුහුණ පාලා තියෙන මේ ව්‍යවස්ථාව සි යම් අඩුපාඩුකම් නිසා. හැබැයි වෙනස් කරගන්න නම් තාම බැරි වෙලා. වෙනස් කරන අවස්ථාවල් අපිට ලැබුණා මේක ගත්තට පස්සේ වෙනස් කරන්න හිතෙන්නේ නැහැ. එහෙම එකකුත් මේක තියෙනවා. ඉතින් ඒක නිසා දැන් හොඳ අවස්ථාව මේ වර්තමාන ජනාධිපතිතුමා අපේ පක්ෂයේ සභාපති. දැන් කෙලින්ම මේ අවස්ථාව අපිට දීලා තියෙනවා. එහෙමනම් අපි මේක යහපත් විදියට සියලු දෙනාට ප්‍රයෝජනවත් වෙනවා. රටට ප්‍රයෝජනවත් වෙනවා. තරුණයන්ට විශේෂයෙන්ම ප්‍රයෝජනවත් වෙනවා. තරුණ අදහස් මේ සඳහා ලබාගෙන සම්මාද ඇති කරගෙන මේ ව්‍යවස්ථාව අපි වෙනස් කරගන්න ඕනේ. මොකද මේ අවස්ථාව තුනෙන් දෙකේ බලය සියලු දෙනාම එක අරමුණක් කරා යන අවස්ථාවක් අපිට ලැබෙන්නේ. එක්කෙනෙක් වැරදි මාර්ගයට යන්න හදනවනම් අනිත් එක්කෙනාට හැකියාව තියෙනවනේ ඒක නතර කරන්න. මේ ව්‍යවස්ථාවේදීම හදා ගන්න හැකියාව විපක්ෂ නායකතුමා පත් කරන්න ඕනේ. विपक्ष नायक निमल सिरिपाल द सिल्ला महात्म्या කියනවා 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අකමැති කියලා කියනවා කියලා. හැබැයි එතුමා කියනවා අපි මේකට කැමති. අපි මේකට අකමැති නැහැ. එහෙනම් මොකද්ද මේ කතාව? මොකද්ද මේ කසුකුසුව? මේ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට අදාළ කෙටුම්පත අධ්‍යයනය කරන ඕන කෙනෙකුට පේනවා මේන් කරන්නේ විධායක ජනාධිපති ධූරය සම්පූර්ණයෙන්ම අහෝසි කිරීම නොව එහි තියෙන සමහර බලතල ඉවත් කිරීම පමණයි. දැන් මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ගෙනෙන චෝදනාවක් තමයි බොරුවට අපි මේකට විරුද්ධයි. එහෙම විරුද්ධත්වයක් නැහැ.
අපට තියෙන්නේ මේ ව්‍යවස්ථා සංශෝධනය තුල අන්තර්ගත කරුණු වලින් මොනවාටද අපි එකඟ වෙන්නේ මොනවාටද අපි එකඟ වෙන්නේ මේ කල් දාන්න යනවා මැතිවරණ කල් දාන්න යනවා නෑ අපි ඕනෑම වෙලාවක ඕනෑම මැතිවරණ සූදානම් දැනට ප්‍රමුඛතාවයේ මැතිවරණේ නෙවෙයි ඉතාම ස්වර්ණමය අවස්ථාවක් ඇවිල්ලා තියෙනවා රටේ ප්‍රධාන දේශපාලන පක්ෂමින් අනිකුත් පක්ෂ ව්‍යවස්ථා සංශෝධනයේ සඳහා එකඟත්වේ පළ කරලා තියෙනවා එහෙමනම් මේ අවස්ථාවෙන් ප්‍රයෝජනෙ ගන්න ඕන මේ රටේ වඩා හොඳ දේශපාලන සංස්කෘතියක් ඇති කිරීමේ ඒ අරගලයට උරදීමේ මේ ස්වර්ණමය අවස්ථාවෙන් අපි පැන නොයා යුතුයි පසුගියදා පැවැත්ුණා මේ දිනසියේ වැඩපිළිවෙලත් එක්ක දිනසියේ වැඩපිළිවෙලේ එක් යෝජනාවක් බවට පත් වෙලා තිබුණු ගැබිනි මව්වරුන්ට පෝෂණ මල්ලක් ලබා දීමේ කටයුත්ත. එහිදී පාර්ලිමේන්තු නියෝජනය කරමින් එහෙම නැත්නම් ජනතා නියෝජිතයින් කිහිප දෙනෙකුත් සහභාගී වුණා. විශේෂයෙන්ම ළමයින් සහ කාන්තාවන් පිළිබඳව කටයුතු කරන රෝසි සේනානායක ඇමතිවරියත් ඒ අවස්ථාවට සහභාගී වෙලා හිටියා. ඒ අවස්ථාවේදී එතුමිය යම් යම් කරුණු කාරණා කිහිපයක් ප්‍රකාශ කළා. මේ පෝෂණය සහ දරුවන්ගේ මන්ද පෝෂණ තත්ත්වයන් ඊට පස්සේ මේ අඩු බර දරු උපත් පිළිබඳව විශේෂයෙන්ම කඳුකර පළාත්වල තිබෙන වතු කම්කරුවන් ආශ්‍රිතව තිබෙනව ප්‍රශ්න ගැටළු පිළිබඳව කතා බහ කරමින් මේ ගැබිනි මව්වරුන්ගේ පෝෂණ තත්ත්වය ඉහළ නැංවීම ඉතාමත් ඉක්මනින් කළ යුතුයි ඒ සඳහා තමයි මේ පියවර අරන් තියෙන්නේ කියන කරුණු කාරණා පිළිබඳව කතා බහ කළා විශේෂයෙන්ම මේ දිනසියේ වැඩපිළිවෙල තුළ ප්‍රධාන කරුණක් බවට අපිට ඉදිරිපත් කරන්න පුළුවන් මේ කටයුතු ආරම්භ කරමින් එතුමිය කරපු ප්‍රකාශ පිළිබඳවයි දැන් අපේ අවධානය යොමු වෙන්නේ වගන්තුක තුලින් මෙරටේ දරු උප්පත්තියක් සිදු වෙනවා නම් සෑම දරු උප්පත්ති පහකින් එකක් අඩුබරෙන් ඉපදෙන්නේ අඩුබරෙන් දරුවෙක් ඉපදෙනකොට ඒ දරුවාගේ මානසික සහ ශාරීරික ව්‍යාකූලතාවයන් වචන වලින් නිම කරන්න බැහැ අද අඩුබර දරු උප්පත්තියෙන් පටන් ගත්තම මුල්ලමාවිය සංවර්ධනය ගැන කතා කරනකොට අවුරුදු පහට අඩු දරුවන්ගේ මන්ද පෝෂණය උතුරේ පමණ 155යි කිලිනොච්චේ 155යි දකුණේ මොන්රාගල දිස්ත්‍රික්කේ රාජ්‍ය තත්ත්වවල පෙන්වුම් කරනවා 131යි කියලා. දරුව අතරේ මන්ද පෝෂණය විතරක් නෙමෙයි ෂය වීම කුරු වීම මේ දත්ත දිහා බලනකොට අපිට සතුටු විය හැකි දැනග නෙමෙයි මේ රට තියෙන්නේ. දුගී දුප්පත්කම නිසා තමගේ දරුවන්ට තුන් වේලක් තිය එක වේලක් තිය පහට ගුරක් දී ගන්න බැරුව ලත වෙන දෙමව්පියෝ. මේ හේතුව නිසාම තමයි අද මේ රටේ මන්ද පෝෂණය කියන්නේ විශාලතම බැරෑරුම ප්‍රශ්නයක් බවට තේරුම් ගත්ත වත්ම නගර මාධ්‍යතුමත් ඒ වගේම අප රටේ ජනාධිපති අධිකරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ මන්ද පෝෂණය මෙරටින් දුරුලා ලීමට අඩුබරෙන් ඉපදෙන දරුවන්ව ඒ අඩුබර දරු උපත්ය නැත්තටම නැතිකරන්න මේ රුපියල් 20000ක දීමනාවක් තුලින් ගැබිනි මවුරුගේ පෝෂණය සම්බන්ධයෙන් කටයුතු කරන්නයි අපි සූදානම් කරන්නේ රවි කරුණානායක මහත්මයා ඒ වගේම විජේදාස රාජපක්ෂ මහත්මයා මේ හමුවේදී මෙන්න මේ විදියට තමන්ගේ අදහස් ප්‍රකාශ කළා මෙතෙක් දුර ප්‍රසූති නිවාරු ළමයි දෙන්නෙක්ට දවස් 84ක් තමයි තිබ්බේ දැන් නීතිගත කළා තිබෙනවා තුන්වෙනි දරුවා හතරවෙනි දරුවා ඕන තරම් ඒ නිවාරු ලබා ගන්න කියන එක මට විජේදාස රාජපක්ෂතුමා මෙතන මතක් කරන්න කිව්වා හැබැයි මේක මේ ඇමතිනිට සහ මන්ත්‍රීවරුන්ට නම් බලපාන්නේ නැත අපට මෙතෙක් දුර අවුරුදු ගණනාවක් බලාගෙන සිටි පරිදි ටික වැඩි කරලා විශ්‍රාම වැටුප් ටික එකතු කරලා සම්මුදිලාභින් 100%ක් වැඩි කරේ දුගී දුප්පත්කම නැති කරන්න මිසක් රැකවරණය ලබා ගන්න නෙමෙයි ගැබ් මව්වරුන්ට 20000 දෙයක මේ සියලු දේම කරේ යම් ඉලක්කයක් ඒක තමයි මේ වැටලා තියෙන ආර්ථික ශක්තිමත් හරි මාර්ගයට එකතු කරා මේක එක්කෙනෙක් දෙන්නෙක්ගේ රජපෞල් වලට මේ සැප විඳින්න නොවේ මේ අහිංසක ජනතාව රජපෞල් බවට පත් කරන්න තමයි අපට අවශ්‍යතාව තිබෙන මේ සහනාධාර ගණනාවක් දෙනකොට යම් මායට මේක දරා ගන්න බැරි තත්ත්වයක් ඇති වෙලා තිබෙනවා අපට අවුරුදු 12ක 13ක කරන්න බැරි දෙයක් අපි කරලා ඔප්පු කරලා පෙන්වලා දීලා තිබෙනවා සංවර්ධනීය කතා කරපු යුගයට අද ක්‍රියාවරදාන මෛත්‍රීපාල සිරිසේන රණ වික්‍රමසිංහ ආණ්ඩුවෙන් අපට කියන්න පුළුවන් වන්නේ මේ වගේ බාධා වලින් අපි සංවර්ධන වැඩකට නවත්තන්න සමාජයේ නොයෙක් පැති වලින් අද සදාචාරය සීලාචාරකම සංස්කෘතිය යනාදී අංශ වලින් පිරිහීමට පත්වෙච්ච යුගයක් තුල අපි නැවතත් ඒ සාර ධර්ම වලට මුල් තැන දීලා සීලාචාර සමාජ සංස්කෘතියක් නිර්මාණය කිරීමේ ක්‍රියාවලිය තුල අපි බලාපොරොත්තු වෙනවා නිරෝගිමත් යහපත් දරු පරපුරක් අපේ රට තුල නිර්මාණය කරන්න. නිරෝගිමත් දරුවන් බිහි කිරීම සඳහා පෝෂ්‍යදායක ආහාර තියෙනවා නිරෝගිමත් පරපුරක් හදන්න නම් මූලික අවශ්‍යතාවය පෝෂණය කියන එක හඳුනා ගන්න බැරුව රටක සංවර්ධනය කාපට් වලින් කොන්ක්‍රීට් වලින් මහා මාර්ග වලින් අධිවේග වලින් මනින යුගයක් තුල අපේ රටේ ජනතාවගේ සෞඛ්‍ය සම්පන්නතාවය වෙන්නේ පිරිහුණා
ඒවා පිළිබඳව දැක්වේ ඉතාමත් අඩු තක්සේරුවක්. ඒක නිසා අපේ රටේ එක පැත්තකින් මන්දපෝෂණය වැඩි වුණා. රෝහල්වල රෝගී ජනතාව වැඩි වුණා. නිරෝගී දරුවෝ අපිට ලැබෙන්නේ ඒ දරුවාගේ මව නිසි පෝෂ්‍ය පදාර්ථ සහිතව නිරෝගීමත් මවක් විදියට ජීවත් වුණොත් විතරයි. ශ්‍රී ලංකාවේ දේශපාලන කරලියේ තොරතුරු කතා බහ කරපු වගතුගෙන් සමුගෙන යන්නයි මේ සූදානම් වෙන්නේ. ඔව් අද දවසට අපි ඔබෙන් සමු ගන්නවා යලිත් ලබන සතියේ අපි ඔබ මුණ ගැනවා දේශපාලන කරලියේ එපිට මෙපිට තොරතුරු බොහොමයක් එකතු කරගෙන ඔබට ලං කරන්න බලාගෙන. එහෙනම් අවසරයි අපිට අද දවසට ඔබෙන් සමු ගන්නට ඔබට සිහිපත් කරනවා මින් ළඟට ඔබට පුළුවන් සියත ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් එකතු වෙන්නට.